මොහොතේ ඉන්නේ රාජ්‍යයකට දුර්වල තත්ත්වයක. මම කතා කරන්නේ කම්පර පන්තියේ නියෝජිත කැපියට. ලෝක ධනපති පන්තිය සේවය කරන්නේ ධනපති පන්තියේ නෞකාවන්. ලංකාවේ අද පවතින නිශ්චිත මොහොත ඉතාම තීරණාත්මක අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. ඒක මේ මැතිවරණයත් එක්ක ජනාධිපතිවරණයක් දැන් පැවැත්වෙනවා මේ මොහොතේදී. පැවැත්වෙන නියමිතව තිබෙනවා. ඒක නිසා මේ ජනාධිපතිවරණය මේ රටේ දේශපාලන නිර්ණම තීන්දුව කරන ඉතා තීරණාත්මක සාධකයක් බවට පත් වෙලා තියෙනවා. අපි මේ පහුගිය හැම මැතිවරණයක් සම්බන්ධයෙන් ගත්තාම ඒ මැතිවරණය ඉතාම තීරණාත්මකයි ඒ වගේ කාරණා කියනවා. ඒත් මේ මැතිවරණය එහෙම මේ වීරුවට හෝ නිකන් මේ උඩින් පල්ලෙන් කියනට වඩා ඉතා පැහැදිලිවම තීරණාත්මක සාධකයක් වෙනවා මේ රටේ දේශපාලන ගමන් මඟ තීරණය කිරීම සම්බන්ධයෙන්. මොකද රට මේ විශේෂම දරුණු ආර්ථික අර්බුදයක් සහ ඒකත් එහා බැඳුණු සමාජ දේශපාලන අර්බුදයක ඉරිලා ඉන්න තවමත් ඒක මේ අර්බුදය තුළ අපි දැක්කා අපි අත්දැක්කා මේ අපි කිසි ඊට කලින් කිසිත් නොහිතුව මට්ටමේ ජනතා අරගලයක් ක්‍රියාත්මක වෙනවා. ඒ අරගලයේ එලිපත්තේ උඩින් දෙකින් තමයි අපි එක්තරා විදිහකට මේ කතා කරන්නේ. අරගලයේ ඉතාම තීරණාත්මක සහ තීව්‍ර විදිහට මේ රටේ සමාජයට බලපෑව. හැබැයි ඒක එක්තරා විදිහකට අන්තිම වශයෙන් පරාජය වුණා මම දකින හැටියට. මොකද අරගලයේ තුලින් බලාපොරොත්තු වෙච්ච අර කෝටාව එළවීම ඇර කෝටාපේ ජනාධිපතිවරයෙන් එළවීම ඇර අන්න කිසිම දෙයක් මේ මොහොතේ ඉෂ්ට වෙලා නැහැ සහ ඉෂ්ට වෙන තත්ත්වයක්වත් පේන්නත් නැහැ. ඒක නිසා ඒ තත්ත්වයන් තත්ත්වයක් තුළ අරගලයෙන් පසුව කිසිදු ජනවර්ණකින් තොරව ක්‍රියාත්මක වෙන පාලනයක් තමයි මේ මොහොතේ තියෙන්නේ. ඒක නිසා දැන් තමයි පළවෙනි වතාවට අරගලයෙන් පසුව ජනතාවට අවස්ථාවක් ලැබිලා තියෙන්නේ තමන්ගේ දේශපාලන නිර්ණම තීන්දුව කිරීම සඳහා තමන්ගේ මතය ප්‍රකාශ කරන්න. ඒ තත්ත්වය තුළ දැන් මේ මැතිවරණයත් එක්ක තමයි අපි දකින සහ අපිට පෙන්වන දේ ගැන අපි කතා කරන්න වෙන්නේ. එතකොට දැන් පාලක පන්ති මෙතනදී අපි ඉතින් අපි මම කතා කරන්නේ කම්කරු පන්තියේ නියෝජිතයෙක් හැටියට. ඒ නිසා අපිට අපේ ප්‍රතිවිරුද්ධ පාලක පන්ති අපිට පෙන්වන්නේ කුමක්ද අපිට කියන්නේ කුමක්ද කියන කාරණය ගැන තමයි අපි මුලින්ම අවධානය යොමු කරන්න වෙන්නේ. දැන් පාලක පන්තිය අපිට පෙන්වන්නේ තාම සුන්දර චිත්‍රයක්. රට මෙහෙම විශාල අර්බුදයක තිබිලා තෙල් පෝලිං ගෑස් පෝලිං විදුලිය නැතුව මේ දුක් විඳිනමින් එහෙම ඉඳලා දැන් වෙනකොට රට යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා හෝ පත් වෙමින් තියෙනවා කියන චිත්‍රය. ඉතින් මේක ඊටාම මේ මතුපිට තියෙන සන්දර්භය විතරයි. අර්බුදය අපි මේ රටට බලපා තියෙන අර්බුදය බිඳු මාත්‍රකින්වත් සමනය වෙලා නැහැ. රට ඊටාම දරුණු ආර්ථික වශයෙන් විතරක් නෙමෙයි ඒක ආර්ථික අර්බුදය තමයි අපිට පෙන්නුම් කරන්නේ. ඊට වඩා ගැඹුරු සමාජ දේශපාලනික අර්බුදයක රට ගිලිලා තියෙන්නේ. ඒක නිසා මේ තත්ත්වයෙන් රට කොහොමද ගොඩ ගන්නෙ කියන කාරණය. එතකොට අපිට පෙන්වන්නේ සම්පූර්ණ මේ රෝස පාට චිත්‍රයක්. ඒක දැන් සීරම හරි ගිහිල්ලා හෝ හරි යමින් පවතිනවා. ඒක නිසා අපිට මේ පාරම තමයි යන්න තියෙන්නේ කියන කාරණේ තමයි පාලක පන්ති අපට පෙන්වන්නේ. ඉතින් ඒක තව ටික වඩා දේශපාලනික කළොත් එහෙම මේ ලෝක ධනපති පන්තිය සමග ගැට ගැහිලා ලෝක ධනපති පන්තියේ පන්තියට බද්ධ වෙලා එහි ඒ ලෝක ධනපති පන්තිය දෙන මේ තිත්ත බෙහෙත් ගිලින්න කියලා තමයි මේ අර්බුදයට විලියම් වශයෙන් ඒ තිත්ත බෙහෙත් ගිලින්න කියලා තමයි වෙන බෙහෙතක් වෙන විලියමක් නැහැ කියලා ඒ තිත්ත බෙහෙත් ගිලින්න කියලා තමයි පාලක පන්තිය අපට කියන්නේ. ඉතින් මේ ලෝක ධනපති පන්තිය මේ කාර්යයේ නියෝජනය වෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා. ඒක නිසා ජාත්‍යන්තර අරමුදල තමයි මේ රටේ අපේ රට පිළිබඳ ව්‍යාධි වලට මෙන්න මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක මේ වට්ටෝරුවට අනුව මේ වැඩ කරන්න කියලා. දැන් මේ වට්ටෝරුවට අනුව මේ වට්ටෝරුව තියෙන බෙහෙත් බොන්න කියලා අපිට කියන්නේ. ඉතින් අපිත් දැන් එක්තරා විදිහකට අපිට පේනවා මේ රටේ එක්තරා විදිහකට මොකද අපි කියන්නේ මේ රටේ වගක විය යුතු නැත්තම් බලය දරන හෝ බලය දරන්නට බලය ගන්නට උත්සාහ කරන ප්‍රධාන කොටස් සියලු දෙනාම මේ අපිට දැන් කියන්නේ ඒ එකම බෙහෙත් වට්ටෝරුව බොන්න කියලා තමයි. එකම බෙහෙත් වට්ටෝරුව බොන්න කියලා. එකම වෙනස තියෙන්නේ ඒ වට්ටෝරුවේ තියෙන බෙහෙත් මේ බෙහෙත වෙනුවට වට්ටෝරුවේ බෙහෙත් 10ක් තියෙනවනම් සමහරු ඒ බෙහෙතෙන් එක බෙහෙතක් අඩු කරන්න උත්සාහ කරන බව පෙන්눔 කරනවා. තව සමහරු මේ බෙහෙත් වර්ගනේ වෙන බෙහෙත් වර්ග මේ වට්ටෝරුවේම තියෙන බෙහෙත් වෙනුවට වෙන බෙහෙත් වර්ග අපිට මේ ප්‍රෙස්ක්‍රයිබ් කරන්න උත්සාහ කරනවා වගේ පේනවා.
ඇති ඒමට අර දොස්තර එක්කෙනමයි සහ එයා දෙන්න එකම 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 ආරක එකම රටාවක වට ඔරොත්තමා නියම කරන්න. එක නිසා මේ කවු ඔය තියෙන රටේ තියෙන ප්‍රධාන දේශපාලන සංරචක රට රටේ පවතින මේ මොහොතේ පවතින ඒ ප්‍රධාන දේශපාලන සංරචක වෙතින් අපට මේ ජාත්‍යන්තර මූල් අරමුදල කියන වෛද්‍යවරයා ළඟටම යන්න කියලා තමයි කියන්නේ. ඉතින් අපි එතකොට අපි පීඩිත පන්තිය සහ නැත්තම් කම්කරු පන්තිය නියෝජනය කරන පිරිසක් වශයෙන් අපි මේ බෙහෙත් වටවර ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ තිත්ත බෙහෙත් අපිට කිසිසේත්ම අදාළ නැහැ. මේ තිත්ත බෙහෙත් අපි මේ අපේ රෝගයට ගැලපෙන්නේ නැති බව අපි වෛද්‍යවරු නොවන වුණත් අපට පේනවා. මේ වෛද්‍යවරු නෙවෙයි වුණාට අපට පේනවා මේ බෙහෙත් වලින් මේක හරියන්නේ නැහැ. මොකද මේ බෙහෙත් වට්ටෝරුව මේ පරණ වට්ටෝරුව. මේක පරණ වට්ටෝරුව මේක මේ ලෝකේ පුරා මේ වගේ ව්‍යාධි වලට මේ බෙහෙත් වට්ටෝරුව ප්‍රිස්ක්‍රයිබ් කරලා ඒකෙන් ඒක මේ රෝගියා සාර්ථක වෙලා නැහැ. මේ නැවත නැවත වෙන වෙනත් ව්‍යාධි වලට වෙන වෙනත් රෝග වලට සහ එහෙම නැත්නම් මේ රෝගය උත්සන්න වෙන නැත්නම් රෝගේ කල්පවතින තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ පෙන්නුම් කරලා තියෙන්නේ. ඒක නිසා අපිට මේක අමුතුවෙන් මේ අපි වෛද්‍යවරු නොවන වුණත් අපිට ඒක මේ කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේ දොස්තර ළඟට යන එකක් IMF ජාත්‍යන්තර මූල්‍ය අරදුණ කියන දොස්තර ළඟට යන එකක් ඒගොල්ලෝ දෙන වට්ටෝරුවත් අපි ප්‍රතික්ෂේප කරනවා. එතකොට එහෙමනම් අපි කොහොමද ඉස්සරහට මූණ දෙන්නේ ඉස්සරහට වැඩ කරන්නේ කියන කාරණය මතුවෙනවා. ඉතින් අපි දන්නවා දැන් මේ රටේ ජනාධිපති තුරනේ තව සතියකින් පැවැත්වෙනවා. ඒ දවස් 7යි තියෙන්නේ. ඒතර එයින් පස්සේ රටේ ඇතිවිහිගේ තත්ත්වය කුමක් කියන කාරණේ මෙහිදී ඉතාම තීරණාත්මක බලපානවා. මං කලින් කිව්ව මේ IMF වෙදා සහ එයාගේ එක්තරා විදිහකට වචනෙන් හඳුන්වුවොත් අපි ඉංග්‍රීසියෙන් කියනවා ඔස්ටෙරිටි බෙහෙත් වට්ටෝරුව. මේ කප්පාදු ජනතා සහන සහ ජනතා අයිතිවාසිකම් කප්පාදු කරන බෙහෙත් වට්ටෝරුව මේ ජනාධිපතිවරණයෙන් පසුවත් අපට ඒ විදිහටම නියම කරන තත්ත්වයක් තමයි දැනට පේන්න තියෙන්නේ. ඒකයි ඉතාම කනගාටුදායක තත්ත්වය. මොකද අඩුවට මේ ඉතාම තීරණාත්මක මොහොතක් වන මේ මොහොතේදී ඒක කරන්න කවුරු හරි ඉන්නවද? කවුරු හරි ක්‍රියා කරනවද? එවන්නේ පෙනී ඉන්නවද? එහෙම මොකුත් තත්ත්වයක් නැහැ. ඉතින් ඉතාම නරක තත්ත්වයක් තමයි මේ මොහොතේ කරනසාර රටට පෙන්නුම් කරෙන්නේ. මේ ලෝකේ පුරා අත්දා බලලා අසාර්ථක වෙච්ච මේ බෙහෙත් වට්ටෝරුව ප්‍රතික්ෂේප කරලා අලුත් වෛද්‍යවරයෙක් එහෙම නැත්තම් ඒක ඒ වචන ඉච්චර ගැලපෙන්නේ නැහැ. ඒුණත් අලුත් වෛද්‍යවරයෙක් නැත්නම් අලුත් පිළියමක් මේ අර්බුදයට අලුත් පිළියමක් අලුත් මාවතක් සෙවීම වෙනුවෙන් තමයි අපි වැඩ කළ යුතු වන්නේ. එසේ වුණත් ඒක ඉතින් අපි මේ පීඩිත පන්තිය එහෙම නැත්තම් මේ රටේ දුක් විඳින ජනතාව නියෝජනය කරන ඒ ජනතාව නියෝජනය කරන පිරිසක් සහ කණ්ඩායමක් හැටියට අපට අපි මේ රටේ මේ දුක් විඳින ජනතාවගේ බලවේග මේ මොහොතේ ඉන්නේ එක්තරා විදිහකට දුර්වල තත්ත්වයක. මොකද එක අතකට ප්‍රාග්ධනී මේ කණ්ඩායම ප්‍රාග්ධනී නියෝජිත හැටියට ඉන්න පිරිස ඉන්නවා. අනෙක් අතට ඒ ප්‍රාග්ධනී අයිතිවාසිකම් කියන බලාගෙන ඉන්න පිරිස් ඉන්නවා. ඒගොල්ලෝ තමයි අද මේ රටේ දේශපාලන නැත්නම් අපේ ඉරණම තීන්දු කිරීමේ බලකාරයෝ වෙලා තියෙන්නේ. ඒකයි කනගාටුදායක තත්ත්වය. අපි මේ අපේ රටේ ඉරණම තීන්දු කරන බලවේග සම්පූර්ණ අපට හතුරු බලවේග බවට පත් වෙලා තියෙනවා. ඔවුන් ඒක නිසා ඔවුන් ඒ ලෝක ධනපති පන්තියට සේවය කරන්න ඒ ධනපති පන්තියේ උමනාපකම් ඉටු කරන්න සහ පිළිපදින්න ලෑස්ති පිරිසක් තමයි අද මේ රටේ මේ සමාජ දේශපාලන ව්‍යුහයේ මේ තනතුරු දරන්නේ ඒවයේ ග්‍රහණයට ගෙන සිටින්නේ. ඉතින් ඒ தත්ත්වය තුළ මේ මොහොතේ අපට හඬක් නැහැ, අපට නියෝජනයක් නැහැ. ඉතින් ඒක ඉතින් එක්තරා විදිහකට අපේම වරදක් එකකට අපිට බැරි වෙලා තියෙනවා. අපේ බලවේග තිබුණට ඒ බලවේග ගොනු කරගන්න. මොකද අපේ පන්තියේ බලවේග අපේ පන්තියේ බලවේග පවතිනවා. ඒවා ක්‍රියාත්මකවත් පවතිනවා යම් යම් මට්ටම් වලින් අඩු වැඩි වශයෙන්. ඒ වුණාට ඒක මේ තියෙන පාලක පන්තියේ පීඩක පන්තියේ අභියෝගයට මුහුණ දෙන්න කොහොමද කියන එක ගැන ඒගොල්ලෝ ස්ට්‍රැටජි එකක් හදාගන්න අපිට බැරි වෙලා තියෙනවා. මොකද අපි එක අතකට බෙදී විසිරිලා. එමන අපිට එකතු වුණොත් පුළුවන්. එකතු වෙන්නත් එහෙම තාම පදනමක් නැහැ. මොකද අපි එකතු වෙන්න සඳහා නිකන් හුදෙක් මේ මැතිවරණ ඒ අතකට අපේ පන්තියම සමහර කොටස් මැතිවරණ විශ්වාස කරන්නේ මැතිවරණයෙන් පුළුවන් කියලා මේ තත්ත්වය වෙනස් කරන්න. ඉතින් මේ මැතිවරණ කියන එක එක්තරා විදිහකට ඇවිල්ලා ඒ මොහොතේ ඇවිල්ලා යන සහ විශේෂයෙන් පීඩිත පන්තිය සහ පාලක පන්තිය අතර ඒ විභේදනය එක ගත්තාම කිසිසේත්ම
ලෙවල් පලේන් ෆිල්ඩ ගන්න නෙවෙයි ලෙවල් පලේන් ෆිල්ඩ ගන්න නෙවෙයි ඒක නිසා මේ මැතිවරණ කියන භූමිය මැතිවරණ කියන ක්‍රීඩා භූමිය කිසිසේත් මේ පීඩිත පන්තියට සෙල්ලම් කරන්න පුළුවන් තරම් නෙවෙයි අපිත් එතන උත්සාහ කරනවා ඒකට ඇතුළු වෙන්න ඒක ඇතුළු වෙන්න උත්සාහ කිරීම කිසි වරදක් නැහැ ඒත් අපි ඒක කරන්න ඕන ඒක අපට මේ සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩා අපේ සෙල්ලම් පිටියේ නෙවෙයි කියන කාරණේ ගැන අපි දැනගෙන ඒ අවබෝධයෙන් ඊතුව තමයි අපි පුළුවන් නම් එතනට ඇතුළු වෙන්න උත්සාහ කරන්න ඕන එයරා මේක තමයි අපට තියෙන අපි ක්‍රීඩා ගැන අපට පුළුවන් මේ පාලක පන්තියත් එක්ක සෙල්ලම් කරන්න කියන මේ අන්ධ විශ්වාසයෙන් අපි මේ කාරණේට එළමුණොත් අපිට වෙන්නේ අන්තිම වශයෙන් පරාජය සහ පසුතැවීම විතරයි. ඒක නිසා අපි දැන් පීඩිත පන්තියේ නියෝජනය කරන කණ්ඩායමක් හැටියට අපි නම් ඉතාල පැහැදිලිව තේරුම් ගන්න තියෙන්නේ මේ ධනේශ්වර පාලක පන්තිය විසින් මේ ලබා දීලා තියෙන මේ මැතිවරණ කියන සෙල්ලම කිසිසේ අපට ගැළපෙන එකක් නෙවෙයි. ඒනොත් අපි ඒක සෙල්ලම් කරනවා. ඒකමයි සෙල්ලම් කරන්නේ. අපි අපේම මේ ක්‍රීඩාංගණයක්, අපේම භූමියක්, අපේම මේ මාවතක් විවර කර ගැනීමේ අපේ අදිෂ්ඨානය කිස්සේ යටපත් නොකර අපි වෙනුවෙන් ක්‍රියා කරනවා. ඒ ක්‍රියා කරන අතරතුර මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගන්න. ඒක අපිට පුළුවන් ප්‍රයෝජන ගන්න. ප්‍රයෝජන ගන්නත් ඇත්තට එක්තරා විදිහකට බෑ. ඒත් ගන්න පුළුවන් ප්‍රයෝජන ගන්න අපි උත්සාහ කරනවා. ඒ තුළ තමයි අපි වැඩ කරමින් ඉන්නේ. ඉතින් මේ ඒක නිසා ජනාධිපතිතුමෙන් පස්සේ ඉදිරි කාල පරිච්ඡේදයේ එකතකට මේ අපේ මිත්‍රා විදිහකට මේ තියෙන පරිසරය මේ එලෙසින්ම පවතිනවා සාමාන්‍ය විදිහට ගත්තොත් ඒක සුවිශේෂ අවස්ථාවකදී මොකද ඔය මේ 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 ජනාධිපතිතුමනේ තුල ඉදිරිපත් සිටින යම් කණ්ඩායම් කියම වාම වේශයෙන් ඇවිල්ලා තියෙන මේ අපි නම් වශයෙන් කිලිම කිව්වොත් ජාතික ජනබල වේගය ජයග්‍රහණය කිරීම ඊට කඩක් මේ පැහැදිලිව පේන තියෙනවා ඒ උන් ජයග්‍රහණය කළොත් ඔවුන් ඉතරා විදිහකට මෙතෙක් කල ඇඳන් හිටිය මේ වමේ සලුපිලි ගලවල දාලා ඉතා නග්න ලෙස මේ ජාත්‍යන්තර බුදු අරමුදුල සමග ගනුදෙනු කරමින් ඒ ක්‍රීඩාව තමයි මේ බෙහෙත්පත්තුරුවොත් තමයි අපිට නියම කරන්නේ එතනදී අපිට විශාල අභියෝගයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා මොකද ජනතාවගේ විශාල බලාපොරොත්තු පොදිබදගෙන බලයටපත් වෙච්ච පාලනයක් ආණ්ඩුවක් නායකයේ ඒ ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන් බිඳදම් මේ කිටි කාලිනව යම් යම් දේවල් කරන්න පුළුවන් ඇස් බඳුම් මේ ඒ වගේ දේවල් ඒ වුණත් දිගු කාලින වශයෙන් ගත්තාම ඒ ජනතාවගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන් බිඳදම් මේ යන මාවතේම මේ ධනේශ්වර සංවර්ධන මාවතේම ඒක ඇත්තට හැබෑ සංවර්ධනයක් වෙන්නේ නැහැ ඒත් මේ ධනේශ්වර මාවතේම ගමන් කරමින් මේ ජනතාව අර මේ දූෂණ නැති කරනයි කියන මේ ඉතරා විදිහකට මේ අද නිකන් සෙල්ලමක් නැත විහිළුවක් වෙලා තියෙන මේ සරම් පාටේ තුල ජනතාව මෝඩයට අන්දලා මේ සරම් පාටේ තුල ජනතාව ගිල්වලා මෝඩයට අන්දලා ඒ හරහා මේ නොයෙකුත් මේ මිත්‍යාවන් ජනතාව සිත් සතන්හි පළපදියම් කරලා තියෙනවා මේ தත්ත්වය තුල ඒක නිසා මේ එතකොට අපි දැන් මේ කොටස මේ ජාතික ජනබලවේගය හරහා ඉන්න මේ කණ්ඩායම රටට මේ කියන බොරුව මිත්‍යාව එළිදරව් කරන පිරිසක් හැටියට අපි ඇත්තට එක්තරා විදිහකට තර්ජනයකට මුහුණ පානවා මේ தත්ත්වය තුල මොකද අපි දන්නවා ජාතික ජනබලවේගයේ ප්‍රධාන කණ්ඩායමනේ ජනතා විමුක්ති පෙරමුණ මේ අපි වගේ කොටස් කරේ මොකද ඔවුන්ගේ බොරුව ඔවුන් කරන රැවටීම එළිදරව් කරන පිරිසක් හැටියට අපි ගැන ඉතා සතුරු ආකල්පකින් තමයි බලන්නේ ඒක නිසා අපි මේ මොහොතේ එක්තරා අපි හිතන හැටියට යම් තර්ජනයකට මුහුණ පාලා තියෙනවා කොයි ආකාරයෙන් මොකද මේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකලාපයේ දැන් මේ වෙනකොට කොයි ආකාරද කියලා අපිට එකපාරට කියන්න බෑ ඒ වුණත් ඔවුන්ගේ මේ සතුරු ආකල්පේ නම් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ ප්‍රකාශන හරහා ඉතා පැහැදිලිව දකින්න පුළුවන් මේ ආකල්පේ මේ සතුරුකම වැඩිපුරම එල්ල වෙන්නේ ඔවුන්ට ඔවුන්ගේ බොරුව ව්‍යාජය රැවටිල්ල බයරතු වල ඉදරව කරන්න පුළුවන් වාමාංශික කඳුරට තමයි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් ඒක නිසා අපි මේ වාමාංශික කඳුර නියෝජනය කරන පුරුද්දක් ඇරියට මේ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබල වේගයේ සතුරුකම් ඉදිරියේ එක්තරා විදිහකට දැඩි තර්ජනයකට මුහුණ පාලා තියෙනවා. ඒක නිසා ඉදිරි කාලය තුළදී මේ රට මේ ගමන් මග අවිනිශ්චිත සහ එක්තරා විදිහකට ඇතැම් විට අඳුරට ගමන් කරන පරිසරයක් උද්ගත වෙන්න පුළුවන්. ඉතින් මේ කාරණේ ගැන අවබෝධයෙන් අපිට දැන් මේ මොහොතේ කරන්න පුළුවන් නිශ්චිතයක් නැහැ මේ දැන් මේ තත්ත්වය ගැන ඇස්සරගෙන අවදින් බලාගෙන ඉන්න එක තමයි තියෙන්නේ මොකද මේ අපිට ඉතාම වැදගත් වෙනවා මේ රට තුල මේ අපේ සමාජය තුල විසම්මුතියට ඉඩ කඩ තබා ගැනීම විසම්මුතික අදහස් දැරීමට ඉඩ කඩ තබා ගැනීම
අපට තියෙන ප්‍රධානම අභියෝගය මේ මොහොතේදී සැප්තැම්බර් 21 වෙනිදෙන් පස්සෙත් අපට මේ විසම් මුතියට ඉඩ තිබෙයිද කියන කාරණේ. නැත්තම් අපිට අර ඒකපාක්ෂිකව ගලාගෙන එන එක තනකින් ගලාගෙන එන අදහස් වචන වලට විතරක් සීමා වෙලා මේ අපි අනිත් සමාජයේ ගොළුවන් බිහිරන් කරන අන්ධයන් ගොළුවන් බිහිරන් කරන පරිසරයක් උද්ගත ගොඩ නැගෙයිද උද්ගත වෙයිද කියන ප්‍රශ්නේ අප ඉදිරියේ තියෙනවා. ඒක නිසා මේක බරපතල තත්ත්වයක්. මේ බරපතල තත්ත්වය ගැන අපි අවධානයෙන් ඉදිමින් ඒක සමාජයේ ඇතර ඒක ඉතන අපිට ගැටලුව තියෙන්නේ සමාජයේ සමස්තයක් හැටියට මේ තත්ත්වය ගැන අවදින් ඉන්නවද කියන කාරණේ ගැන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි උත්සාහ කරන්නේ මේක සමාජයට මේ තත්ත්වය අවබෝධ කරවන්න, තේරුම් කරලා දෙන්න. මෙහෙම ගැටලුවක්, මෙහෙම අභියෝගයක්, මෙහෙම තර්ජනයක් අප ඉදිරියේ තියෙනවා. ඒක විශේෂයෙන්ම ඒ විසම් මුතියට නැති වුණොත් අපි කතා කරන හැම දෙයක්ම නිකන් හිස් ප්‍රවාහ හිස් වදම් බවට පත් වෙනවා. මොකද විසම් මුතිය තුළ තමයි මේ ඕනෑම කාරණයක් පිළිබඳව හැබැයි අදහස ඉස්මතු කරලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ සරල විදියට කිව්වොත් තව ගැඹුරු කාරණාවල් එහාට යන්න පුළුවන්. මම හිතන්නේ සැප්තැම්බර් 21 දෙන් පස්සේ අපිට තියෙන අභියෝගය තමයි විසම් මුතියට ඉඩ තියාගෙන අපිට ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නේ. අපි මේ ප්‍රශ්නේ සමාජයට මතු කරලා ඒ ගැන සමාජය අවදි කරගන්නට තමයි මේ මොහොතේ උත්සාහ කරමින් ඉන්නේ.